අට පරිබ්‍රාජක දමන නම් පරිච්ඡේදය. සබිය නම් පරිබ්‍රාජකයා දැමූ පරිදි කිසේ යත් එක් සමයෙක්කි බුදු රජගහ නුවර නිසා ගණනිල් වේලු වෙනෙන් පරිකෙව් ලදවන බැවින් වේලුවන නම් ලද අටලොස් හත් පවුරු හා දොරටු ඇති පරම රමණීය වූ උයන්හි වැඩවෙසිති. එකල්ලි සබිය නම් පරිබ්‍රාජකයෙක් ගොස් බුදුන් පැන පිළිවිත්. ඒ කිසේය යත් පෙර කසුබු සම්මා සම්බුදුන් වහන්සේ නොයෙක් කප් කෙල සුවහස් මතුවෙයි පෙරුම් පුරා අවුදු තුසුයි පුරෙහි ඉපිද දසදහස් ලෝදාහි දෙව්බඹුන්ගේ අයජමින් මිනිසුන් විසිවා දහසකට ආ ඇති කල්ලි තුසීපුරෙන් සැව බරණස් නුවර බ්‍රහ්මදත්ත නම් බමුණා පිණිස ධනපති නම් බැමිණිය කුස පිළිසිඳගෙන දසමස් ඇවෑමෙන් ඉසිපතන් උයන්හි මෞකුසින් නික්ම හොත් විසින් කසුබු නම් ව හංසවත් නම් යසෝවත් නම් ශ්‍රීනන්දන නම් තුන් පහය අටසාලිස් දහසක් නළුවන් පිරිවරා දෙවා දහසක් ගිහිගෙයි වාසකොට අගමෙහසුන් සුනන්දා නම් බැමිණිය විජිතසේන නම් පුතකුලද කල්ලි සතර නිමිත්ත දැක මහබිනික්මන් කෙරෙමෙහි සිතූ විගස පහය අහසට නැගී මහජනා නුවන් මන උළුඹුමින් ගොස් නුග මහබෝ ඇතුළු කොට බිම පිහිටි කල්ලි පහයින් නික්ම පැවිජිව නළුගනා පහයින් බැස අඩගව්වක් පමණ තැන් ගොස් සහපිරිවරින් කඳවුරු බැඳ හුන් කල්ලි තමන් අනුව පැවිජි වූ කෙලක් පමණ දෙනා පිරිවරා සතියක් පදන්හි සැරූ සුනන්දා නම් බැමිණිය දුන් මීපිඩු වළඳා කිහිරි වනයෙහි දිවා විහාර කොට සවස්සි සෝමනම් යවපාලයක්හු දුන් අටමිටක් කුසතැනගෙන නුගරුක් මුලට එලැබ තුන්යලක් පැදකුණුකොට පසලොස් හත් තන පළඟ මතුයෙහි පැදුන් ලෝදා බලා වැඩහිඳ මාර විජය කොට සම්මා සම්බුදුව උදන් අනා සත්සතිය ගලවා මහබඹවගේ අයජමින් අහසින් ගොස් ඉසිපතන්නි දම්සක් පවත්වා කෙළ දහස් දෙනා සසර මුහුදින් නගා තිස්ස නම් භාරද්වාජ නම් දෙ අගසව්වන් හා සර්ව මිත්‍ර නම් අග උවටා මහතෙරුන් හා අනුලා නම් උරුවේලා නම් දෙයග සැව්වන් හා සමග අනේ දහස් සඟුන් පිරිවරා නොයෙක් දහස් මිනි දඬුවට පහන් මැද දිලියන පහන් රුකක් සේන් වරජමින් සැරිසැරූ දහම් වාරේ වස්වා කෙලෙස් රජ සලා සංහිඳුවා සොලොස්වා දහසක් සිට කසීරට තේව්‍යපුර නම් නුවර අභියෙස්සි සේතව්‍ය වන නම් උයන්නේ අනුපාසෙස් නිවන් දයින් පිරිනිවියාහ ධාතු නොසුන්ව කසුන් කඳක් සේන් සිටියේය. සියලු දඹදිව් වැස්සෝ රැස්ව ගණරන් උළුයෙන් යොදුන් අස් දාගබ් බැඳ මෙසේ රුවන් දාගබ පිහිටි කල්ලි කුලදරුවෝ සද්දෙනෙක් බුදුසස්නෙහි මහනව සර අනුරූ කමටහන් ගෙන පසන් දනව් ගොස් වල මහනුවම් කරන්නාහු අතරතුරෙහි බණ අසන්නට නුවර එති. ආවාහු සඟුන්ගේ පිළිවෙත් නොපෙළහර සේ දැක සස්න අතුරුදාන් නොවනතුරු අපට පිහිටකොට ගතමැනවැයි රුවන් දාගබ වැඳ අරණ්‍යට වැද එක් පර්වතයක් දැක දිවිහි ආසා ඇති කෙනෙකුන් නවත්නේ නැති කෙනෙකුන් නැගෙන්නේ යැයි හිනි බැඳ හැමදෙනම පර්වතයට නැගී හිනහෙලා පියා මහනුවම් කළෝ. ඔවුන් කෙරෙහි මහලු මහතෙරවු තමන් උපනිශ්‍රය ඇතිවන බැවින් එදාම රෑ රාත්ව ඉර්දීන් හිමව්වට ගොස් නුතන් දහ තෙලෙහි මුව දෙව නාලිය දැහැටු වළඳා උතුරුකුරු දිව් ගොස් බත්කිස නිමවා පාපුරා අහරහා නුතත් පැන් හා නාලිය දැහැටුගෙන ඔවුන් කරා අවුදු ඇවැත්නි මේ උතුරුකුරු දිවින් අල බත මේ හිමවියෙන් අල දිය දැහැට මේ දියෙන් මුව දෙව මේ දැහැටුකා මේ අහර වළඳා මහනුවන් කරවු මෙසෙයින් මම් තොපට හැමකල්ලි උපස්ථාන කෙරෙමෙයි කීහ. වහන්සේ පළමු යම් කෙනෙක් රාත් වූහුද ඔවුන් අල අහර වළඳා මහනුවම් කරම්හයි මුල අප කළ ව්‍යස්ථායෙක් ඇද්දැයි කීය නැතියවැත්නි කීහ. ඉඳින් ඇපිදු තොපසේම නිපන්නමෝ නම් අපිම ඇර වළඳම්හයි නොගිවිස්සහ. අනෙක් දවස් වැලත මහතෙරහු අනාගාමීව
එසයින්ම අහරහා දියදැහැටු ගෙන අවුත් වළඳා මහනුවම් කරන්නට කීහු. වහන්සේ මහළු මහතෙරුන් අල අහර නොවළඳා අනුතරුන් අල අහර වළඳම් හයි මුල අප කළ ව්‍යවස්ථායෙක් ඇද්දැයි කීහ. නැතිඇවැත්නි කීහ. ඉඳින් ඇපිදු තොපසේම නිපන්නමෝ නම් ඇපිම ඇර වළඳම් මයි නොගිවිස්සහ. අනෙක් අනෙක් දවසුදු අවුදු එසයින්ම ඔවුන් අයජනාසේ දැක වහන්සේ මොබහා කරන කතා මාත්‍රයකුදු අපට ප්‍රපංචය මෙසේද වඩනේ කුමකට දැකීහ. ඔහු යම් කවර පරියායකින් ඔවුන් නොගිවිස්සයහි නැගී වැඩියහ. ඔවුන් කෙරේ රාත් වූ මහතෙරූ පිරිනිවියාහ. අනාගාමී වූ මහතෙරූ සුදවස් නම් බඹතෙලෙහි උපන්න. තුබූ පස් දෙන කිසි විශේෂයක් නොලදින් වියලී සත්වන දවස් මිය කමවජරී දෙව්ලොව උපද. සදෙව්ලොව අනුලොම් පිළිලොම් විසින් දෙව්සැපැත් වළඳා මේ බුදු රජයෙහි දෙව්ලොවින් සැව එකෙකි කුලෙගෙහි උපන්හු. ඔවුන් කෙරෙහි එක්කෙනෙක් පොක්සි මහරජ වූහ. එක්කෙනෙක් කුමර කසුබු මහතෙර වූහ. එක්කෙනෙක් දාරු චීර මහතෙර වූහ. එක්කෙනෙක් දබ්මලු පුත් මහතෙර වූහ. එක්කෙනෙක් සබිය පරිබ්‍රාජක වූහ. එහි සබිය පරිබ්‍රාජක කුස පිළිසිඳගත් කිසේ යත් හෝ එක්තරා රජ දුවක ඇය සමයාන්තර උගන්වනු සඳහා එක් පරිබ්‍රාජකයක් හට දක්වා දුන්නු. ඔහු අතවැසි පරිබ්‍රාජකයෙක් ඇය හා සසඟ කළේ හෝ එයින් ගබ් ගත. ඇය දැරී ඇතිසේ දැක පරිබ්‍රාජකයෝ නෙරපීහ. හෝ අනෙක් තැනක යන්නේ අතරමැග සහායක වැදුව. එයින් ඔහුහට සබිය නම් කළා. සබිය තමා වියපත් කල්ලි පරිබ්‍රාජක පැවිජියෙහි පැවිජිව නොයෙක් වාද උගෙන මාහා වාද කරායි සියලු දඹදෙව් තෙලෙහි ඇවිදුනේ. තමා හා සුදුසු වාදියකු නොදැක නුවර දොර ආශ්‍රම පදයක් කරවාගෙන රජකුමරු ආදීන් හික්මවමින් එහි වෙසෙයි. එකල්ලි බුදුහු දම්සක් පවත්වා අනුක්‍රමයෙන් රජගහා නුවර අවුදු වේළුවන උයන්හි වැඩවෙසිති. හේ බුදුන් උපන් බව නොදන්නේ. එකල්ලි පෙර උහුහා ගල් නැගි මහනුවම් කළ සුදවස් වැසි මහබඹ සමවතින් නැගි මම්මේසුව කාගේ ආනුභාවයෙන් ලදිමි හෝයි වලනුයේ. කසුබු සම්මා සම්බුදුන් වහන්සේගේ සස්නෙහි මහනුවම් කළ පරිදිදු ඒ සබදුනුදු සඳහන් කොට එක්කෙනෙක් පිරිනිවියහ. තුබුවෝ දැන් කොහි හෝ යයි අවජනේ. දෙව්ලොවින් සැව දඹදිව උපන් බව දැන ඔවුන් කෙරෙහි සබිය බුදුන් උපන් බව නොදන්නේ බුදුන් කරා යන පරිද්දක් කළ මැනවැයි විසිපැනයක් සිතාගෙන රෑ අවුදු. අහස සිට සබිය සබියයි කැඳවීය. හේ නිදමින් හොත්තේ තුන් යලක් ඒ හඬ අසා නික්ම දිලියන මහබඹහු දැක ඇඳිලි බැඳ සිටියේයි. එසඳ ඒ බඹ සබිය මම් තට විසිපැනයක් අලමි. ඒ උගනයි කියා විසිපැනයකි. පරිබ්‍රාජක මහබඹහු කෙරේ විසිපැනය පිළිවෙලින් එක විටින්ම උගත. එම මහබඹ කුමර කසුබු මහතෙරණට පසලස් පැනය කීවාසෙයින්ම විසිපැනය උහුට කියා දාරුචීර මහතෙරණට කීවාසෙයින් බුදුන් උපන් පරිදි නොකියා මෙහි අර්ථ සොයන පරිබ්‍රාජක තෙමේම බුදුන් හැඳින ගන්නේ මෙයින් පිටත් මහාන බමුණන් සිස් බව දන්නේ යන සිතින් සබිය යම් මහණෙක් හෝ බමුණෙක් හෝ තාමේ පැන පුළුවොත් කළ විසජුයේ වී නම් තෝ උහු කෙරේ බ්‍රම්සර වස්සරායි කියා බඹලෝ ගියේ. එකල්ලි සබිය පරිබ්‍රාජක දඹදිව ප්‍රසිද්ධ වූ බොහෝ දෙනා විසින් සම්මත වූ පන්සිය පන්සිය ශිෂ්‍ය පරිවාර ඇති පූරණ කස්සපය මක්කලී ගෝසාලය අජිත කේස කම්බලය පකුද කච්ඡායනය සංජය බෙල්ලට්ටි පුත්‍රය නිගණ්ඨ නාත පුත්‍රය යන සෞනේ ගෙවා දත්මහ බුදුම්මයි පිළින කරන නුවටජරන් සදනා කරා ගොස් පැනපුළු උස්සි. ඔහු ඒ පැන නොවිසජ හි ක්‍රෝධ කොට දැහැව ඌමපුළු උස්ති. හේ ඔවුන් සිස්සේ දැක යම් තැනක සාරයෙක් නොදැක ගිහි මිනිස්ව පස්කම් ගුණ අනුභව කළ මැනවැයි සිටි එක් බිති මහන ගොයුම් සාදු ජනයන් විසින් සම්මතය ඔහු කරා ගොස් පැනපුළු උස්මේ සිටි. එක් බිති මෙවැන මහලු සම්දරුව සිටි නුවටජරන් නොවිසජු පැන ලදරු මහන ගොයුම් මැ කුමක් විසජායි සිටි. එක් බිති විතක් විසි නොවැ වැලිදි පිරික්සනුයේ මහනුන් දරුවහයි අවඥා නොකළ මැනව
ඔහුදු මහත් ඉර්දි ඇති වෙති, මහත් ආනුභාව ඇති වෙති. මහන ගොයුම්හු කරා ගොස් මේ පැන පුළූත මැනවයි. අනුක්‍රමයෙන් සැරිසරමින් රජගහා නුවර ගොස් වේළුවන වෙහෙර බුදුන් කරා එළඹ සාමීචිකොට එකත් පැස්වහිඳ බුදුන්ගේ රූප සම්පත්තීන් නා උපසම සම්පත්තීන් හැඟෙන සර්වඥ භාවයේ බුහුමන් කොට සංසුන් සිත් ඇතිව පැනපුළු උස්නට අවසර ගත් එසඳ බුද්ධ සභිය නොපැන විසජනුවන් සොයා සත්සියයක් යෙජුන් තැන් ඇවිද දුරසිට ආයෙහි තා කැමැති දයක් පුළු උස මම් ඒ කියමි සර්වඥ පැවරුමෙන් පැවරූහ. එකල්ලි සභිය පරිබ්‍රාජක විස්මිතව සෙසුමහන බමුණන් කෙරේ මෙපමණ අවකාශයකුත් නොලද්මි සතුටුව විසිපැන පිළිවිලින් පිළිවිත බුදුහු නිරවශේෂයෙන් විසජූහු. පරිබ්‍රාජකයා පැන උත් පරිදිදු බුදුන් පැන විසජූ පරිදිදු සුත්ත නිපාතයේ සභිය සුතින් දන්නේය. එකල්ලි සභිය පරිබ්‍රාජක කැපෙන සතකින් මහලෙල් දනු කලබක් කපන්නක් කුසෙයින් බුදුන්ගේ විසිතුරු පැන විසජුම් අසා සතුටු සොම්නස්ව තන්නේ තන්නේ සාධකාරදී සමහරයේ හුනස්නින් නැගි උතුරු සලුව එකස් කොට බුදුනට ඇඳිලි බැඳ යාමේ කංකා පුරේ ආසී තංමේ ව්‍යාකසි චක්කුම අද්දා මුනිසි සම්බුද්ධෝ නත්ති නීවරණාතවති යනාදී විසින් අටගාතායකින් බුදුනට ස්තුති කොට වහන්සේ මා මුදුනෙහි පළඳනට තොප පාපියුම් දී වදාරවයි දෙපත්ල ඉල්ලාගෙන හිස තබාගෙන පසඟ පිහිටුවා වැඳ තුනුරුවන් සරණ ගොස් පැවිදි අයදීය. එසඳ බුදුහු සබිය තීර්ථකයෝ මේ සස්නේ පැවිදිවන කල සාරමසක් පිරිවෙස් වෙසෙති. සාරමස් අවසන්නි ආරාධිත සංඝව පැවිදි කෙරෙති වදාලෝ. ඉඳින් වහන්සේ තීර්ථකයෝ මේ සස්නේ පැවිදි වියටි කල සාරමසක් පිරිවෙස් වෙසෙද්ද සාරමස් අවසන්නි ආරාධිත වූ සංඝහු ඔවුන් පැවිදි කෙරෙද්ද වහන්සේ මම සතර අවුරුද්දක් පිරිවෙස් වෙසෙමි. සතර අවුරුද්ද අවසන්නි මා පැවිදි කරන්නේ යයි කීය. එකල්ලි බුදුහු ඔවුන් පැවිදි කරවූහ රාත් කරවූහු. මෙසෙහින් බුදුහු තමන් පුරුෂ ධම්ම සාරතී වන බැවින් සබිය නම් පරිබ්‍රාජකා ආදී සබ්දයෙන් ගත් සකළුදායි ඇ පරිබ්‍රාජකයනුත් දමා අමාමහ නිවනින් පැමිණ වූහු. පරිබ්‍රාජක දමන නම් අටවන පරිච්ඡේද නිමි.